ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් කිඹිස්ස කියන ග්‍රාමයේ තමයි සීගිරිය පිහිටලා තියෙන්නේ. සීගිරියට සිංහගිරිය කියලාත් කියනවා. මේ සීගිරිය ඉතා පැරණි බලකොටුවක්. ඒ බලකොටුව මීටර 200ක එහෙම නැත්නම් අඩි 661කින් යුක්ත ගල් පර්වතයක්. මේ සීගිරිය පුරාවිද්‍යාත්මක වගේම ඓතිහාසික වැදගත්කමක් දක්වන ස්ථානයක්. තහවුරු නොකළ තොරතුරු වලට අනුව පුරාණයේ ශ්‍රී ලංකාවේ රජ කළ රාවණ රජුගේ බලකොටුවක් විදියට මෙම ස්ථානය තෝරාගෙන තියෙනවා කියලා චූල වංශයේ සඳහන් වෙනවා. කොහොමනම් සීගිරිය කාදණයට ලක්ුණු ගිනිකන්දකින් පිටවී ගිහිල්ලා සිසිල් උණු පාෂාණයන්ගේ නිර්මාණය වූ පර්වතයක් කියලා කියවෙනවා. සීගිරි ගල මුදුනට ගියාට පස්සේ ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දැෂණය වෙනවා. පර්වතයේ වටා තිබෙන්නේ එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත. පර්වතයේ මීටර 180ක් උසයි. ඒ වගේම හැම පැත්තකින් ප්‍රපාතාකාරයි. බොහෝ විට පාදමලසට ඉදිරියට නැරලා තියෙනවා. සිංහරාජ තෙමේ සැතපුම් ගණනාවකට ඈතට විහිදින බියමුසු හැඟීමක් දැනුවත් සිංහ රූපය දැකීමෙන් එහි ගිය පැරණන් තරම්ම නූතන යුගයේ මුල්ම පුරාවිද්‍යාඥයන්ද වශීකృత වූ බව 1898 දී HCP බෙල් මහතා සඳහන් කළා තියෙනවා. දැනට ශේෂව තියෙන්නේ සිංහ රූපේ බාහු යුගල පමණක් කියලා තමයි කියවෙන්නේ. ඒ බාහෝ යුගල පමණකින්ම සිංහයාගේ ප්‍රතාපය බලය පිළිබඳ අපූර්ව හැඟීමක් ඇති වෙනවා කියලා සීගිරි කැටපත් පවුරේ තියෙන වීයකින් සඳහන් වෙනවා. පර්වත මස්තකයේ තිබෙන රජමාලිගාව, ගඩොලින් තැනූ සිංහයාගේ බාහු, ඒ වගේම සීගිරි ලලනාවන්ගේ චිත්‍ර, සීගිරි කැටපත් පවුර, දිය අගල් වගේම පුරාවිද්‍යාත්මක නටබුන් වගේම විශේෂ ලක්ෂණත් මෙහිදී අද වෙනකොට දකින්නට පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ කාශ්‍යප රජු තමයි මේ මාලිගය හදලා තියෙන්නේ. සීගිරි භූමි සැලැස්ම පළමු සහස්‍රේ නාගරික සැලසුම් කරන්නේ අනර්ග උදාහරණයක් විදියට සඳහන් කරන්නට පුළුවන්. භූමි සැලසුම ඉතා අලංකාරයි, සූක්ෂම ලෙස සකස් කළ තියෙනවා. සැලසුම් සකස් කිරීමේදී ජ්‍යාමිතික සැලසුම් වගේම අවට පිහිටි ස්වභාවික වස්තුන් පිළිබඳවත් ඉතා හොඳින් නිරීක්ෂණය කරලා නොගැලපෙන සංකල්පයකින් ඉවත් කළ ඇති බව තමයි දක්නට තියෙන්නේ. පර්වතයේ බටහිර දෙසට වන්නට රාජකීය උද්‍යානය සඳහා අලංකාර විදියට සකස් කළ තියෙනවා. උද්‍යානයේ ජල රඳවණය තබා ගන්නා ව්‍යූහයන් නිර්මාණය කළ තියෙනවා. ඒව සකස් කිරීමේදී පොළොවේ යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදාගෙන තියෙනවා. ඒවයි බොහෝමයක් අදද ක්‍රියාත්මක මට්ටමේ තිබීම තමයි විශේෂ වෙන්නේ. අදට හිතා ගන්න බැරි තරම් ජල පීඩන ක්‍රමයක් මෙහිදී දැක බලා ගන්නට පුළුවන්. සීගිරි බිමට පිවිසෙන විට එහා සම්බන්ධ ස්ථානවල දොරටු පහක් තියෙනවා. ඒවා අලංකාර ලෙසට නිමවල තියෙනවා. බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන් කර තිබුණා යයි විශ්වාස කරන්නට පුළුවන්. ඒ වගේම සීගිරිය කියන්නේ දුර්ග බලකොටුවක්. ජල දුර්ග, වන දුර්ග, ඒ වගේම ගිරි දුර්ග ආදීනුත් මේ සීගිරිය බලකොටුව ප්‍රතාපවත් වුණා. සීගිරිය මේ තරම් ප්‍රචලිත වන්නට ඇත්තේ උද්‍යාන කලාව වගේම සීගිරි බිතු සිතුවම් නිසා කියලාත් කියන්නට පුළුවන්. අවුවැසිවල උවදුරටපත් නොවි බිති සිතුවම් කෝෂේ රැඳිලා තියෙන මේ සිතුවම් විත්‍ය පුරාම නිර්මාණය කරනවා. කාශ්‍යප රජුගේ අන්තපුර ලලනාවන්යයි කියලා තමයි ඇතැම් වියතුන් මේ පිළිබඳව සඳහන් කරන්නේ. ඒත් මේ බිතු සිතුවම් වලට වස්තු විශේෂ වෙන්නේ අප්සරාවන්, එහෙම නැත්නම් දිව්‍යාංගනාව. ආචාර්ය සෙන්රත් පරණවිතානියන් තමයි මේ විදියට සඳහන් කරන්නේ. අප්සරාවන් සංකේතාත්මකව බලාකුළු සහ විදුලි කෙටීම නිර්මාණය කරනවා කියලා සෙන්රත් පරණවිතානියන් කියනවා. කොහොම වුණත් සීගිරි ඉතිරිව තියෙන විශේෂ මතක සටහන් වලින් එකක් වෙන්නේ මේ බිතු සිතුවම් වලට පහලින් තියෙන කැටපත් පවුර. එහි ගීතයන් රාශියක් තියෙනවා. මේ ගීත සීගිරි ගී කියලා කියනවා. මේ ගීතවලින් පේන්නේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම වගේ කලාකාමීන්, විනෝදකාමීන්
මේ ස්ථානයට පැමිණලා තියෙනවා කියලා. ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වන සෙනරත් පර්ණවිතාන් මහතා කාශ්‍යප රත්නමා ශ්‍රීගිරිය ආලක මන්දාවක් කරගෙන කුවේරයාමෙන් සිටියා කියලා කියනවා. ඒ වගේම වාස්තු විද්‍යාත්මක කලාව සහ පැරණි මිසර ඒ වගේම පර්සියන් උද්‍යානවල දක්නට තියෙන ජාමතික සුසංයෝග මේ සිද්ධාන්තයන් මේ ශ්‍රීගිරියේ ආශ්‍රිතව දක්නට පුළුවන්. මේසා විශාල පර්වතයක් මත මාලිගා සංකීර්ණයක් ඉදිකිරීමට ගැඩුල් රැගෙනාවේ කොහොමද කියලා හිතුවොත් ඇත්තටම පුදුමයි. මාළුපෙත් භාණ්ඩාගාර සන්නිපාත ශාලා ඒ වගේම ගල් පොකුණු ශෛලමය සිංහාසන ඇත්තටම කිව්වොත් සීගිරිය කියලා කියන්නේ විශ්මිත දේවල් රාශියකින් යුක්ත ස්ථානයක්. සීගිරිය කියලා කියන්නේ මහා වාසු විද්‍යාත්මක සැලසුම් කරණී කේන්ද්‍රස්ථානය. ගල මුදුනේ අක්කර 3 හමාරක බිම් ප්‍රදේශයක් වසාගෙන සුවිශාල මාලිගාවක් ඉදිකිරීම ගැන ඇතරම හිතා ගන්න තමාරු. ඒ මාලිගයේ අගය තීව්‍ර කරගෙන ඉදිරියට දෙවෙනා ශිලා උද්‍යාන, දිය අගල්, බුබුළු නගමින් පතිතවන දියමල් වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ කෞශල්‍යයන් දර්ශනීය උද්‍යානයක් ඒ කාලේ ඇත්තටම මොන වගේ තියෙනට ඇද්ද? එක පැත්තකින් තුරු පෙලක් මල් ගොමු වලින් පිරුණු පස්පියමින් සදි රාජකීය ජීවිතේ කාන්තිය ඇත්තටම මොන වගේ අලංකාරයකින් දිස්වන්නට ඇද්ද?